Suva. ආයුබෝවන්. තවත් සොබා වැඩසටහනකින් සුපුරුදු හිතවත්කමින් ඔබව මුණ ගැහුණත් ඔබ මේ අද දකින්නේ අපේ විශේෂම ගමනක් අතරතුර උදෑසනම පිටත් වෙලා පටිගත කිරීම එක්ක පැය 6ක් 7ක් අපි ඇවිදගෙන කඳු නගිමින් පල්ලම් වසමින් ආව ගමනක් මේ. මේ ගමනේදී අපට මග කියන හිතවත් කේසි පරිසරය ගැන වගේම සතා සර්පය ගැන හොඳින් දන්න කෙනෙක්. පුංචි සර්පෙක් පුල්ලි දත් කැටියා කියලා තමයි මෙයා හඳුන්වන්නේ. මේ සාමාන්‍යයෙන් හොඳට වැඩිච්ච සර්පෙක් තමයි මේ ඉන්නේ. පුංචිට පෙනුනට මෙයා නිර්විෂ සර්පෙක් විදිහට තමයි ගණන් ගන්නේ. මේ වෙලාව ටිකක් අඳුර වැටිගෙන ඉන්නේ. අපේ ගමනේත් අවසානයට අපි එන්නකොට ටිකක් හවස් වෙගෙන ඉන්නේ. ඉතින් කෑම හොයාගෙන එම එළියට පහළට එන වෙලාවක් වෙන්න ඕන. මේ වගේ සර්පියෝ දැක්කට අල්ලන්න යන්න, එහෙම නැත්නම් ගොඩක් ළඟට යන්න උත්සාහ කරන්න එපා. දන්න කෙනෙක් නැතුව, මොකද විවිධ සර්පයන් මෙයාගේ විෂක් නැති වුණත් නිර්විෂ සර්පෙක් වුණත් මේ වගේම ඉන්න පුළුවන් බොහොම විෂකුරු සර්පෙන්. ඒක නිසා ඒගොල්ලන්ට ඉඩ දීලා පරිස්සම් වෙලා යන එක තමයි වටින්නේ. උදේ අපි ගමන පටන් ගත්තේ ඇටන් වලින් පයින් එන්න. ඒ ගමන ඇවිල්ලා අපි මාණිකලට ආවා. අර පේන කන්ද තමයි මාණිකල කියලා කියන්නේ. මාණිකල අපි හිටපු තැන්න තමයි අපිට මේ ඈතින් පේන්නේ. අපි දැන් ඉන්නේ ඇත්තොලුව මුදුනේ. මෙතන ඉඳලා පේනවනේ තියෙන දුර කොයිතරම්ද කියලා. අතන තමයි අපි හිටපු තැන මාණිකන තැන්නේ. රාවණ රජතුමා සම්බන්ධ පුරාවෘත්ත විශ්ව ශක්තිය තියෙන තැනක් විදිහට සලකන මාණිකල මුදුන තමයි තියෙන්නේ. ඊට පස්සේ මාණිකල මුදුනේ ඉඳලා අපි මේ කන්ද දිගේ මේ විදිහට තමයි ඇවිදගෙන ඇවිදගෙන කොහොම ආවේ. එහෙම ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට බැලලා අපව ලොකු කන්දක් නැගගෙන මෙතෙන්ට ආවා. කිලෝමීටර් 6ක් දැන් අපි පයින් ඇවිල්ලා තියෙනවා. සෝභා දහම එක්ක ඉන්න වෙලාවට කොයිතරම් මහන්සි වුණත් ගමන දුෂ්කර වුණත් අවසානයේ දැනෙන්නේ සතුටක්. කාලයකට පස්සේ වුණත් මතක් කරද්දී ඒ අපූර්ව ආස්වාදය දැනෙනම හිතට මතක් කරලා බලන්න මම කියන්නේ ඇත්ත නේද කියලා. ඔබ ගියපු මේ වගේ අපූර්ව ගමන්වල මතක කොයි තරම් සොඳුරුද? රාවණ රජ සමයට දිවෙන ඉතිහාසයක් ඇති මාණිකල මුදුනේ අසිරිය වගේම විශ්ව ශක්තිය ගැන දෙස් විදෙස් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙන මාණිකල මුදුන අපි තරණය කළා පසුගිය වැඩසටහනින්. පසුගිය විශේෂ වැඩසටහන ඔබ දැක්කේ නැත්නම් ට්‍රැවල් මැප් විත් තරංග අපේ YouTube නාලිකාවට ආවොත් ඉදිරියේදී ඔබට එය බලන්න පුළුවන්. මේ සුන්දරත්වය විඳින්න දවසක එන්න සියල්ල සූදානම් කරගෙන ඉන්න. වතුර, මගට අවශ්‍ය ආහාර පාන, හැබැයි පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් ගේන්න එපා. කිනාවත් මේ තැන්වල තාලේ යන්න එපා කියන එක බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා. අයි දවසක අපි මුණ ගැහෙමු. ඉඩකඩක් ලැබුණොත් යන ගමන ඉතුරු පැය දෙකේ තොරතුරුත් ඔබට මිටිනීට කියන්න අපි සූදානම්. Thank you.
රිවර්ස්ටන් අපි ආපු චාරිකාවේදී ග්‍රෑන්ඩ් රිවර්ස්ටන් හෝටලේ අපේ නවාතැන කියලා දැන් ඔබ දන්න කාරණයක්නේ. මේ හෝටලේදී අපිට ලැබෙන පහසුකම්, ආදරණීය උණුසුම්, පිළිගැනීම්, සත්කාර සියල්ල අතරේ ඔබට තෝරගන්න කාමර පහසුකම් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මම මේ වතාවේදී තෝරගත්තේ ග්‍රෑන්ඩ් වියු කාමරය. මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ 360ක් වටපිටාව බලන්න පුළුවන්. මොකද මේ කාමරයේ වටේටම තියෙන්නේ වීදුරු. ඒක හරි වෙනස් අත්දැකීමක්. ඒ වෙනසත් එක්ක මේ කාමරයේ ඔබ නවතැන් ගන්නවා නම් එහෙමයි. එහෙම නැත්නම් ඔබට පුළුවන් ග්‍රීන් වියු කාමරය තෝරගන්න. මේ කාමරවල තියෙන විශේෂත්වය අවශ්‍ය නම් 7 දෙනෙකුට බොහොම හොඳින් නවතැන් ගන්න පුළුවන් කාමර දෙකක් තමයි මේ ග්‍රීන් වියු සහ ග්‍රෑන්ඩ් වියු කියලා කියන්නේ. ඊට අමතරව ට්‍රිපල් රූම්, ඩබල් රූම් විදිහට ඔබට සියලුම පහසුකම් සහිතව මේ නවතැන් ගන්න ඉඩකඩක් තියෙනවා කියන එකත් අපි මතක් කරනවා. සුබාදහමට ලං වෙලා සුබාදහමත් එක්ක මේ සිසිලස විඳින්න ජීවිතේ දවස්සක් දෙකක් ඔබට ගත කරන්න මේ කියන්න. කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවේ ආදරය ආදරෙන් ලබා දෙන සුබාදහමේ අසිරිය දකින්න තවත් දවසක් අපට උදා වෙලා. ගස් වැල් කපන්න, වනාන්තර එලි කරන්න මිනිස්සුන්ට ඇයි හිත් පහළ වෙන්නේ? එහෙම අය මේ තරම් නිර්ලෝභී ආදරණීය පරිසරයේ සුවය පැය කිහිපයකටවත් විඳලා නම් නැතුව ඇති. හිතන්න හුඟක් දේවල් මේ වටපිටාව අපිට ලබා දෙනවා. ඒකෙනත් හිතමින් සොබාචාරිකාවේ මාතලේ රිවස්ටන් වල තවත් දිනක ගමන අපි පටන් ගත්තා.
රත්තොට එලුක්කුඹුර ප්‍රධාන මාර්ගයේ තමයි අපි ආවේ. මෙතන පොඩ්ඩක් නැවතුනේ විශේෂ දේවල් කිහිපයක් ඔබට පෙන්නලා යන්න, අපිත් බලාගෙන යන්න. මේ සුදුගල ට්‍රැක් එක මේ පාර ගියොත් තමයි ඒ මම්පෙත තියෙන්නේ. මේ දිගටම යන්න ඕන පැය කිහිපයක ගමනක්. ඒක තවත් දවසක අපි යමු. මාතලේ රිවර්ස්ටර්න් ආපුහම යන්න බලන්න අත්විඳින්න හුඟක් දේවල් තියෙනවා කියලා කිව්වේ ඒකයි. අපිටත් මේ දවස් හතර පහකින්වත් ගිහිලා අවසන් කරන්න බෑ. විශේෂයෙන්ම දැන් මේ දකින්නේ පසුගිය වැඩසටහන් වලින් අපි ඔබට ඉදිරිපත් කළා මාණිගල අපේ ගමන. මේ පේන්නේ මාණිගල කඳු වැටිය. අපේ ගමන මේ කඳු වැටියෙන් පටන් අරගෙන පල්ලෙහැම් පටන් අරගෙන අතන රාවණා තැන්න දක්වාම ගියා. මෙතන මේ තියෙන රාවණා තැන්න තෙන්ට ගිහිල්ලා ඇත්තලුව කඳු මුදුනටම අපි ගමන් කරා. මේ කඳු මුදුනට එතනින් පස්සේ අර ඇතාගේ හොඬ වැල වගේ තියෙන කොටස, ඒ කොටස තව ටිකක් පැහැදිලිව මේ ස්වරූපය බලා ගන්න පුළුවන්. තව ඉස්සරහට ගියපුවාම එතනින් පල්ලෙහැට තමයි අපි බැස්සේ. අර ඊට එහායින් ඔබට පේන්නේ කළුගඟ ජලාශය. කළුගඟ ජලාශය පිළිබඳවත් එහි ක්‍රියාකාරීත්වය, එහි ආරම්භය සහ දැන් වර්තමාන තත්ත්වය බොහොම මෑතකදී පටන් ගත්ත ව්‍යාපාරයක් විදිහට තවමත් සම්පූර්ණයෙන් වතුර පිල්ලා නැහැ ඒ ජලාශය. මේ තොරතුරු සියල්ල අපි ඔබත් එක්ක අපේ පසුගිය වැඩසටහන් පිළින් බෙදා හදාගත්තා. සමහර විට තවමත් ඒ වැඩසටහන් පිළ දැක්කේ නැත්නම් ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවට එන්න. ට්‍රැවල් මැප් විත් තරංග නාලිකාවට આવොත් ඒ තොරතුරු දැනගන්න, ඒ වැඩසටහන් බලන්න ඉඩ ගඩක් තියෙනවා. අද දවසේ අපි යන්න සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී ගමනක්. සංචාරය කරනකොට අපි ටිකක් හොඳට නිදහසේ නාගන්න, ආරක්ෂාකාරීව නාගන්න, කරදරයක් නැතිව නාගන්න එහෙම ටිකක් කැමතිනේ. එහෙම ඉතාමත් වටින සහ වැදගත් පරිසර පද්ධතියකට අපි යන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන ස්වභාවික පිහිනුම් තටාක දෙකක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මෙතන කොහෙටද යන්නේ, මොනවද දකින්නේ, තටෙක් ඉස්සරහ ගිහලා ඔබට පැහැදිලි කරලා කියන්න අපි සූදානම් වෙනවා. මේ ලස්සන දර්ශනය බලාගෙන අපි මෙතනින් සමු ගන්නවා ඉස්සරහට යන්න. බලන්න තව හුඟක් දේවල් අපි ළඟ තියෙයි. මාතලේ පල්ලේගම පාරේ අපි ආවේ. ඉලුක්කුඹුර ප්‍රදේශය පහු කරලා අපි මේ විශේෂ පාලමක් ළඟ තමා මේ රැඳිලා ඉන්නේ. ඒ පාලම මොකක්ද, අපි දැන් යන්නේ කොතැනද කියන අපි කියන්න ලෑස්ති වෙනවා. විශේෂයෙන්ම මේ අද අපි සෝභා සංචාරයේදී ආපු ගමනේදී ඔබට ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්නේ, ඔබත් එක්ක මේ බෙදා හදා ගන්න සුදුසුම් වෙන්නේ මේ මාතලේ ප්‍රදේශය ආපුවම ඉතා හොඳින් කෙනෙකුට වතුරත් එක්ක ටික වෙලාවක් ගත කරන්න, පවුලයත් එක්ක ඇවිල්ලා නාගෙන නිදහස යන්න පුළුවන් තැනක් පිළිබඳව මුලදී මම ඒ පිළිබඳව පොඩ්ඩක් මතක් කරා. මේ ළඟට ආවට පස්සෙත් මට ඒක කියන්න තියෙන විශේෂයෙන්ම අපේ සංචාරය කරන සමහර අය මේ ස්වභාවික පරිසරයට ආපුවම නාන්න තෝරගන්න සමහර තැන් ඉතාමත් අන්තරාදායකයි. ඒක නිසාම ජීවිත ගණනාවක් විනාශ වෙලා තියෙනවා, තරුණ ජීවිත හුඟක් විනාශ වෙලා තියෙනවා. හරි හමං නොවන, එහෙම නැත්නම් නෑමට සුදුසු නැති තැන් වලින් වතුරට බහැලා. ඒක නිසා අද දවසේ අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ නාන්න හොඳ නිදහසක් තියෙන, ඒ වගේම ස්වභාවික ජල තටාක කිහිපයක්ම පිහිටලා තියෙන විශේෂ තැනක්. තෙල්ගමු ඔයට අපි වහින්න සූදානම් වෙන්නේ. ගිහිල්ලාම බලමු, කතා කරමු, තවත් දකින්න බලන්න සහ මේ දියපහර ගැන කතා බහ කරන්න අපිට හුඟක් දේවල් තියෙනවා.
සුභා.